අයිබෝවන් ඔයාල හැමෝටම අද අරගෙන ආවේ 2016 දී රිලීස් වුණ එපිසෝඩ්ස් 16කින් සමන්විත වෙන ෂොපින් කින් ලුවි කියන ලස්සන රොමෑන්ටික් කොරියන් ඩ්‍රාමා එක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු ඩ්‍රාමා එකට. ලුවි කියන්නේ කොරියාවේ ඉන්න ලොකුම ඇඳුම් කම්පැනි එකක් අයිති බිලියනපතියේ. ලුවි එයාගේ ජොබ් එක ගොඩක් උත්සාහවන්ත විදිහට කරගෙන යන කෙනෙක්. ඒ වගේම හැමෝම එයාට බයයි. මොකද කිසි කෙනෙක්ට එයාව ඉස්සර කරගෙන යන්න බැරි නිසා. එයාගේ නෑනා වන මාරි ඔහුට ආදරේ කියලා නිතරම පස්සෙන් එනවා. දවසක් එයා කතා කරද්දී ඔහු කෙලින්ම කියන්නේ ඔහු එයාට කැමති නෑ කියලා වගේම එයා පස්සෙන් අය එන්න එපා කියලා. අනිත් පැත්තෙන් පෙන්වන්නේ ශීල් කියන පුංචි ගමක ජීවත් වෙන දුප්පත් ගෑනු ළමයෙක්ව. දවසක් අහිංසක ශීල්ගේ ආච්චි අම්මා එයා ඉස්සරහම මිය යනවා. ඊට පස්සේ පෙන්වන්නේ ඔන්න හයියෙන් වහින රාත්‍රියක දවසක් ලුයි වැදගත් මීටින් එක්කට එළියට යන ලෑසි වෙනවා. ලුවීට ඉන්නේ එයාගේ අත්තම්මයි මාමයි විතරයි. එයාගේ විශ්වාසවන්ත සේවකයා ඉල්ලනවා ලුවීට මේ ලොකු කුණාටුව මැද එළියට යන්න එපා කියලා. ඒත් එදා ලුවි කියන දේ අහන්න නැතුව යනවා. මේකෙන් පස්සේ ලුවීට මොකද වුනේ කියලා තව ටිකකින් කියන්න. ඕන දැන් මේ වෙද්දි ශීල්ගේ ආච්චිත් නෑනේ. ඒ වගේම එයාගේ සහෝදරයා රස්සාවක් හොයන්න සෝල් වලට ආවට පස්සේ ඕ ගැන ආරංචියක් නැති නිසා එයා සහෝදරයා හොයාගෙන සෝල් වලට එනවා. කොහොම හරි ශීල් ළඟ බස් එකේදී ඉඳගෙන ඉන්න ගෑනු කෙනා අසනීපයි කියලා වතුර ටිකක් ඉල්ලුවට පස්සේ එයා ළඟ නැති නිසා වතුර ඉල්ලගෙන ශීල්ලාපව එද්දී දකින්නේ ඇගේ සල්ලි තිබ බෑග් එකත් අරගෙන මේ ගෑනු කෙනා පැනගෙන කියලා. ඊට පස්සේ ශීල්ට කරගන්න දෙයක් නැති නිසා එයා පොලිසියට ගිහින් කම්ප්ලේන් කරත් පොලිසියට ඒ ගැන කිසි දෙයක් කරන්න බෑ කියලයි කියන්නේ. මොකද සල්ලි ප්‍රමාණය පොඩි නිසා. ඊට පස්සේ පෙන්වන්නේ ජූන් කියන ලුවිගේ කම්පැනි එකේ මැනේජර් කෙනෙක් ඩේට් එකට ගිහින් එද්දී ශීල් බෙහෙත් පෙරෑටි වගේක් විකුණනවා දකිනවා. ශීල්ගේ සල්ලි නැති වෙන නිසා සල්ලි හොයාගන්න ඕනි නිසා එයාගේ ගමෙන් අරන් ආපු දුර්ලභ බෙහෙත් පැලෑටි එයා ජූන්ට විකුණන්න හදද්දී ඔහු කියන්නේ ඇයි මෙච්චර හොඳ දුර්ලභ බෙහෙත් අඩු මිලකට විකුණන්නේ කියලා. ඇයි කියනවා ඇයට මුණ දෙන්න වුණ අකරතැබ්බය. ඒ නිසා ඇයට සල්ලි ඕනි වෙනවා ජීවත් වෙන්න කියලා කියනවා. දුක හිතෙන ජූන් එයාට මේ බෙහෙත් පැලෑටි වලට දැනට ඔහු ගාව තියෙන ඩොලර් 100 දීලා මිලට අරගෙන එයාගේ නම්බක ශීල්ට දෙන්නේ අනිත් සල්ලි කොටස දෙන්න මට කතා කරන්න කියලායි. ඔන්න දැන් ශීල් ඊට පස්සේ එයාගේ සහෝදරයව හොයන්න උත්සාහ කරත් එක හරියන්නේ නැහැ. ඒත් එක පාරටම එයා දකිනවා පාරේ නිදාගෙන ඉන්න තරුණයෙක්ව. පේන විදිහට නම් මේ ලුවි. ඇත්තටම මේ ලුවිද? ඒක උනේ කොහොමද? නැත්තම් මේ ලුවි වගේ වෙන කෙනෙක්ද? අපි ඒක ඉස්සරහට බලමු. ළඟට ගියාම දකින්නේ එයාගේ සහෝදරයා නෙවෙයි වෙන කෙනෙක් කියලායි. ඊට පස්සේ ඇය ඔහුව පොලිසියට එක්කන් යන්නේ මේ කොල්ල ශීල්ගේ නැති වුණ සහෝදරයාගේ ඇඳුම් ඇඳන් ඉන්නවා කියලායි. ඒත් ලුවි පොලිසියට කියන්නේ ශීල් කියන කිසි දෙයක් ඔහු දන්නේ නැහැ කියලත්, එයාට ගයක් නැහැ කියලත්, එයාගේ පරණ මතකයේ ඔක්කොම නැති වෙලා කියලත්, ඔහුට මේ වෙද්දි කිසිම දෙයක් ඒ නිසා මතක නැහැ කියලා කියනවා. එදා මීටින් එකට කියාට පස්සේ ලුවිට මොකද වුනේ අපි ඒක පස්සේ දැනගමු. කොහොම හරි කිසිම සාක්ෂියක් ලුවි පැත්තට නැති නිසා ඔහු පොලිසියෙන් අත්අඩංගුවට ගන්නේ නැහැ. ඒ ශීල්ද නම් ඔහු ගැන සැකයි. ඔහු ශීල්ද දිවුරනවා ශීල්ගේ මල්ලි බහු දන්නේ නැහැ කියලා. ඔන්න දැන් අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ තමන්ගේ මුණුබුරා ලුවිගේ පුදුම සහගත මරණය නිසා ෂොක් වුණ හොස්පිටලයිස් කරපු ලුවිගේ අත්තම්මා. ලුවිගේ අත්තම්මා මේ නිසා නරක තත්ත්වයකයි ඉන්නේ. ඒ කියන්නේ එහෙනම් ඇත්තටම ලුවිද ඇක්සිඩන්ට් එකකින් මැරිලාද? නැත්නම් ඔහුද මේ මතකේ නැති වෙලා ඉන්න කොල්ලා? ඔව්, ඒ ලුවිමයි. සිද්ධ වුණ දේ පස්සේ පැහැදිලි කරන්නම්. ඔන්න දැන් ලුවි කියන කතාවලට ශීල්ද දුක හිතෙන්නේ ඔහු ගොඩක් අසනයි කියලා ශීල්ද තේරෙන නිසායි. ශීල් ඔහුට කෑම අරන් දෙනවා වගේම එයා වැඩ කරලා ඉවර වෙනකන් ඉන්න කියලත් කියනවා. දැන් පුදුම කියන්නේ ලුවිගේ කම්පැනි එකේ ක්ලීනින් සර්විස් එකේ තමා ශීල් ජොබ් එකක් හොයාගෙන තියෙන්නේ. මෙතන පිස්සෙක් වගේ ඉන්න ලුවිව දැකපු සෙකියුරිටි ගාඩ් ලුවි කියලා අඳුනගන්න බැරුව එයාව එළියට ඇදලා දානවා. කොහොම හරි වැඩ ඉවරනාට පස්සේ මුලින්ම ශීල් ලුවිව සවුනා එකට එක්කන් ගිහින් හොඳට පිරිසිදු කරාට පස්සේ ඔහුගේ හැන්සම් ලුක් එක මතුවෙන්නේ. ශීලුත් සවුනා එකේම නිදාගන්නේ එයාට ජූන් දුන්න සල්ලි පරිස්සම් කරගන්න ඕනි නිසායි. ලුවිගේ ඇස් වලින් කඳුළු ගලන්නේ ඔහු පාරේ ඉද්දී මිනිස්සු හැම වෙලේ ඔහුට ගහලා එලවෙනවා කියලත් මට මතකයේ එනකම් මාව දාලා යන්න එපා කියලා ලුවි ශීල්ගෙන් ඉල්ලනවා. මේකට ඇය කැමති වෙන්නේ ලුවි ගැන ගොඩක් දුක හිතිලා. ඒ වගේම ඔහු හොඳ කෙනෙක් කියලා එයාට තේරෙනවා. ඊළඟ දවසේ ඔන්න දැන් ගෙයක් හොයාගන්න ඕනි නිසා ඉතුරු සල්ලි ටික ගන්න ශීල් ජූන්ට කතා කරනවා. අවාසනාවන්ත විදිහට ඒ වෙලේම ජූන්ගේ ෆෝන් එක කොෆී එකට වැඩෙන නිසා ෆෝන් එක සවුත් වෙනවා. ඒ නිසා එයාට ජූන්ව කන්ටැක්ට් කරගන්න බැරි වෙනවා. ෆෝන් එක හදාගත්තට පස්සේ ඔහු බලන් හිටපු ශීල්ගේ කෝල් එක ආපු නැති නිසා ඔහු ඒක ගැන දුක් වෙනවා. ඔන්න ඔහොම කාලයක් ගත වෙද්දී ජූන්ට ශීල්ව කම්පැනි එකේදී මූණට මූණ හම්බ වෙනවා. මේ වෙලාවේදී ශීල් දැනගන්නේ ජූන් එයා වැඩ කරන කම්පැනි එකේ ලොකු මැනේජර්
මැනේජර් කෙනෙක් කියලා. මේ වෙලාවේ ඇයට සිහි නැතුව බිම වැටෙන්නේ ෂොක් එකට. ඔන්න මේ වෙලාවෙම ලුවීට හම්බ වෙනවා වැඩක් නොකර ඉන්න තවත් තරුණයෙක්ව කෑම කඩේකදී. දෙන්න මේ වෙලාවේදී යාළුවෝ වෙලා. මේ තරුණයා ලුවීට කියනවා ඔහු එන්න රූෆ් ටොප් එකේ ලුවීටත් ඉන්න පුළුවන් කියලා. ඒකට ඔහු ලුවීගෙන් පොඩි ගාණක් අය කරන්නම් කියලාත් කියනවා. ලුවී මේකට කැමති වෙන්නේ ෂීල්ඩ්ත් ඔහු එක එන්න පුළුවන් කියලා දැනගත්තට පස්සේ. ඔන්න දැන් හොස්පිටල් එකට ෂීල්ව ගෙනාවු ජූන් එයාට 100 ආවට පස්සේ බෙහෙත් පැලෑටවල ඇත්තම වටිනාකම් වෙන ඩොලර් 4000ක්ම ෂීල්ට දෙනවා. මේ ගානට ඇය පුදුම වෙන්නේ ඒක ඇයට වැඩි තරම් නිසා. ෂීල් ගොඩක් ස්තුති කරලා ආපහු එනවා. මේ වෙලාවේදී ෂීල් ලුවීට සල්ලි තම්බුර නිසා කෑම ගොඩක් ගෙනත් දෙනවා වගේම ඔවුන් අලුත් රූෆ් ටොප් එකට පදිංචියට යනවා. ඊළඟ දවසේ ෂීල් ලුවීට ගොඩක් ලස්සන ඇඳුම් අරන් දෙන්නේ ඔහු පිස්සෙක් වගේ ඇඳන් ඉන්න නිසායි. ඇත්තටම ෂීල් ගොඩක් හොඳ කෙනෙක්. ඔන්න මේ අතරේ ඇය ආපහු යනවා සහෝදරයාව හොයන ඉන්වෙස්ටිගේෂන් එකේ තොරතුරක් දැනගන්න. ඒත් තාම කිසිම තොරතුරක් නැහැ. ඉවසන් ඉන්න මේ හැම කතාවක්ම ඉස්සරහට සම්බන්ධ වෙනවා. කතාවේ මුලින්ම පෙන්වපු ලුවීගේ නෑනවන මාරිගේ තාත්තනේ ලුවීගේ මාමා. ඉතින් මාමා සෑන්සා මාරි මේ වෙලාවේ කතා වෙන්නේ ලුවීගේ ඇක්සිඩන්ට් එක ගැන. සෑන්ට මතක් වෙනවා එදා රෑ ඔහු මීටින් එකෙන් පස්සේ ලුවීට ඔහුගේ කාර් එකේ යතුර දෙනවා. එදා තමා ලුවී ලොරියකට හැප්පුණේ. ඒකෙන් පස්සේ ඔහු මැරුණා කියලා හැමෝම හිතන් ඉන්නේ. ඔව් මේක ලුවීගේ මාමාගේ ප්ලෑන් එකක්. ඌට ඕනි කම්පැනි එක ඔහුගේ නමට හරව ගන්න. ඔන්න ෂීල් දකින්නවා ලුවී යරට ඇඳන් ඉන්න ඇඳුමක ලුවී කියන බ්‍රෑන්ඩ් එක පින් කරලා තියෙනවා. මේක ගොඩක් ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්නේ. ඒ වගේම ගොඩක් ගණන් එකක්. ඉතින් මේ වගේ ගයක් නැති කොල්ලෙක්ට ඒ වගේ එකක් තියෙනවා කියලා සැකයක් හිතුනත් එයා ඒක ගණන් ගන්නේ නැහැ. එයා එදා වැඩට යන්න හදද්දී ෂීල්ගේ ඇඳුමේ මලක් හයි කරලා කියන්නේ ඇය තවත් එකෙන් ලස්සනට පේනවා කියලයි. මේ අතරේ ජූන් ෂීල්ව ප්‍රොමෝට් කරනවා ඔෆිස් එම්ප්ලොයි කෙනෙක් විදිහට. සේවක හිඟයක් තියෙන නිසා ඇත්තටම පේන විදිහට ජූන් ෂීල්ට කැමති. ඊළඟ දවසේ ලුවී ටීවී එක බල බල ඉද්දි ප්‍රසිද්ධ තැන් වගේයක් ඒකේ පෙන්නද්දි ඔහුට මතක් වෙනවා ඒ තැනවලට ලුවී කලින් ගිහින් තියෙනවා කියලා. මේ නිසා දරාගන්න බැරි ඔළුවේ කැක්කුමක් ඔහුට හැදෙනවා. එදා රෑ ෂීල් ලුවී ළඟින්ම ඉන්නවා ඔහු තනි නොකර. ලුවී ෂීල්ට ඊළඟ උදේ ස්තුති කරනවා ඊයේ රෑ එයා කරදර කරාට. ඒත් ලුවීට තාමත් හරියට කිසි දෙයක් මතක නැහැ. දවල් වෙද්දි ටීවී එකේ ලුවීගේ මාමා පෙන්වද්දි ඔහුව දැකලා හුරුගතියක් ඔහුට දැනෙන නිසා ලුවී හිතනවා මේ කෙනාව හම්බ වෙලා ලුවීව අඳුරනවද කියලා අහන්න ඕනි කියලා. එදා රෑ ලුවීට හැමදේම අරන් දීලා උදව් කරන ෂීල්ට ඔහු කියනවා මං ඉක්මනින්ම සල්ලි හොයාගෙන ඔයාට මේ වගේම ගොඩක් කෑම බීම දීලා ඔයාව බලාගන්නම් කියලා. ඇත්තටම ලුවී දැන් ඇයට කැමති. ලුවී ඊළඟ උදේ ෂීල්ව කම්පැනි එකට ඇරලාන යද්දී ජූන් දකිනවා ලුවීව. ඒ ජූන් කවදාවත් එයාගේ කම්පැනිගේ අයිතිකාරයාව දැකලා නැති නිසා ඔහුට ලුවීව අඳුරගන්න බැරි වෙනවා. මේ වෙලාවෙම ලුවීගේ මාමත් ලුවී කම්පැනිගේ ළඟ ඉන්නවා දැකලා බයෙන් ඉක්මනින් එතනින් යනවා. ඊට පස්සේ හොරෙන්ම ඔහුගෙන ඉන්වෙස්ටිගේෂන් එකක් කරලා හොයාගන්නේ එදා කා ඇක්සිඩන්ට් එකේදී ලුවී නෙවෙයි මැරලා තියෙන්නේ වෙන කෙනෙකුයි මැරලා තියෙන්නේ කියලා. එදා රෑ ආපහු ෂීල් සහ ලුවී ගෙදර එද්දි ෂීල් වැස්සේ තෙමුණ නිසා අසනීප වෙනවා. ලුවිත් ඇයව එළිවෙනකම බලාගන්නේ හරි මාදරයෙන්. ඊළඟ උදේත් ලුවී ෂීල්ව එක්කරගෙන යනවා කම්පැනි එකට ඇයට අසනීප නිසා. ෂියන් ඈත ඉඳන් ඔහු දැකලා බය වුණත් ලුවී මාව දැක්කට පස්සේ අඳුරන්නේ නැති කෙනෙක් වගේ එතනින් යන නිසා ෂියන්ට හිතනවා ලුවීට මාමව මතක නෑ. ඒ කියන්නේ ඔහුගේ මතකය අමතක වෙලා ඇති කියලා. ලුවීගේ මාමා හිතනවා ආපහු ලුවීව ඔහුගේ පාරෙන් අයින් කරන්න ඕනි කියලා. මේ වෙද්දී එන්න එන්න ලුවීට ෂීල් ගැන ආදරයක් ඇති වෙන්න පටන් ගන්නවා. ජූන් ෂීල්ට ආදරෙන් සලකද්දී ලුවීට ගොඩක් ඉදිසියයි. ජූනුත් ෂීල්ට බනින්නේ පාරේ හිටපු මිනිස්සෙක්ව ෂීල් ගෙදර තියන් ඉන්න නිසායි. මේක ඇහිලා බය උන ලුවී ෂීල්ගෙන් ඉල්ලනවා කවදාවත් ඔහුව දාලා යන්න එපා කියලා. ෂීල් පොරොන්දු වෙනවා එයා එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා. මොකද ඇයත් ඔහුට දැන් එන්නේ එන්නේ ලඟ වෙලා ඉවරයි. එක දවසක් ඔන්න ලුවී පාර පනින්දී ඔහු කායකට හැප්පෙනවා. මේ කායකේ ඩ්‍රයිවර් තමයි මාරි. ඇය ලුවීව දැකලා පුදුම වුණත් ඔහු ඇයව අඳුරන්නේ නැති නිසා ඊට වඩා කලබල වෙනවා. ඔහු ඇයට බැනලා එතනින් යන්නේ ෂීල්ව හොයාගෙන. ඒත් ඇක්සිඩන්ට් එක දැනගත්තට පස්සේ තුවාල වුණ ලුවීව ඇය හොස්පිටල් එකට එක්කන් යනවා. ඒත් ලුවී නම් මේකට කැමති නැහැ. මොකද ඇයට ලොකු හොස්පිටල් බිල් එකක් වියදම් වුණ නිසා. ඒත් ඇය කියන්නේ සල්ලි වලට වඩා ෂීල්ට ලුවීව වටිනවා කියලයි. ඔන්න දැන් බය වුණ මාරි තාත්තට ගිහින් කියන්නේ ලුවීව දැකපු කතාව. තාත්තා දුව දැනගත්ත එකට පුදුම වුණත් ඔහු කියනවා ඇයට ලුවීගේ මේ වෙද්දි මතකේ නැති වෙලා කියලත් මේක රහසක් විදිහට තියාගන්න කියලා කම්පැනික සම්පූර්ණයෙන්ම ඔහුගේ නමට ගන්නකම් කියලා. තාත්තා කියනවා එහෙම ඔයා කරොත් මං ඔයාට අය ලුවීට බොරුවට ආදරේ කියලා සල්ලි ගන්න කියලා කියන්නේ නැහැ කියලා කියනවා. එහෙනම් මාරි කරේ රඟපෑමක්.
එදා හවස ලුවීසා ශීල් ඇවිදිද්දී එයා දකිනවා ලස්සන රින් එකක්. ශීල් එකට ගොඩක් ආස වුණත් ලුවී දුක් වෙනවා ඔහුට ඒක ඇයට අරන් දෙන්න තරම් සල්ලි යෝගාව නැති නිසා. මේ හේතුව නිසාම ඔහු ඊළඟ දවසේ යනවා ජොබ් එකක් කරන්න. ජොබ් එකේදී බර වැඩ කරන්න තියෙනවනේ. ඉතින් ලුවී සැපට හැදුන කෙනෙක්. ඉතින් එයාට බර වැඩ කරන එක නම් ගොඩක් අමාරුයි. කොහොම හරි එදා දවසේ වැඩ කරලා සල්ලි හොයලා ඔහු සතුටින් ගෙදර ආයෙට කෑම අරන් දෙනවා. ඒ වගේම චීල් ඔහු බීච් එකටත් එක්කන් යනවා. අලුත් ෂූස් දෙකකුත් ඇයට අරන් දෙනවා. එදා රෑ ලුවී හිතනවා ඔහුගේ හිතේ ඈ ගැන තියෙන හැඟීම කියන්න. ඒ නිසා ඔහු යනවා ශීල්ට මල් පොකුරක් ගන්න. ඒත් මේ වෙලාවේදී පිරිසක් ඇවිත් ඔහුව කිඩ්නැප් කරගෙන යනවා. මේක ලුවීගේ මාමගේ වැඩක්ද? අපි බලමු. මේ පරක්කු නිසා ඔන්න ශීල් අනිත් අයටත් මේ ගැන කීවට පස්සේ මේ අය පොලිසියට යනවා කම්ප්ලේන් කරන්න. පොලිසියේදී එයාලට දැනගන්න හම්බ වෙනවා ඇත්ත. ඒ තමා ලුවීගේ අත්තම්මගේ ඇසිස්ටන්ට් කෙනෙක් අහම්බෙන් ලුවීව දවසක් දැකලා තියෙනවා. ඉතින් ඒ නිසා ලුවීව දැකපු අත්තම්මට පුළුවන් වෙලා තියෙනවා ඒ ලුවීමයි කියලා අඳුරගන්න. ඉතින් එදා ලුවීව කිඩ්නැප් කරේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකක්. නිසා ඔෆිසර් කියනවා ලුවීව ආයෙමත් එයාගේ ඇත්ත පවුලට බාර දුන්නා කියලා. දැන් ඔන්න මේක අහලා ශීල් ගොඩක් පුදුම වෙන්නේ. එයා වැඩ කරන කම්පැනි එකේ ඇත්තම CEO වෙන කවුරුත් නෙවෙයි ලුවී කියලයි. එයා මෙච්චර දවසක් එකට හිටියේ එයාත් එක්ක කියලා ඈ ගොඩක් පුදුම වෙනවා. ඊළඟ දවසේ ජූන් ගිනුත් එයා අහනවා තමන්ගේ කම්පැනි එකේ ඕනම ඔහු දන්නේ නැද්ද කියලා. ජූනුත් කියන්නේ මීට කලින් CEOව කවදාවත්ම ඔෆිස් එකේ අය හරියට දැකලා නැහැ කියලයි. දැන් ඔන්න ලුවීගේ පවුලේ හැමෝම එයාව ආදරෙන් පිළිගන්නවා. අත්තම්මත් හැමදේම එයාගේ මුණුබුරාට මතක් කරලා දෙනවා. අත්තම්මට හිතාගන්නවත් බැහැ ඔහු ආපහු ආවා කියලා. ඔහු ආපහු යන්න හැදුවත් අත්තම්ම ලුවීව කාමරේට දාලා ලොක් කරන්නේ ඇයට ආයෙමත් ඇගේ මුණුබුරාව නැති කරගන්න බැරි නිසායි. කාමරේට ආවට පස්සේ ලුවීට ගොඩක් දේවල් මතක් වෙන්න පටන් ගන්න නිසා ඔහුට අසනීප වෙනවා. මෙහිම දවස් ගාණක් යද්දී අනිත් පැත්තෙන් දැන් ශීල් ජොබ් එක කරන අතරතුරෙත් මතක් කරන්නේ ලුවීව. ඇයට ඔහු ගොඩක් දවසකින් කතා කරේවත් හම්බුනේවත් නැති නිසා ගොඩක් දුකයි. ශීල්ගේ යාළුවා නම් කියන්නේ ලුවී කියන්නේ බිලියනපතියෙක්නේ. ඒ නිසා ශීල්ව දැන් ඔහුට ඕනි නැති නිසා අතාරින්න ඇති කියලා. ඒත් පුදුම සහගත විදියට දවසක් ලුවී මල් පොකුරුත් අරගෙන එනවා ශීල්ට ඔහු කොච්චර ආදරේද කියලා කියන්න. මේ වෙද්දි ලුවීට හැමදෙම වගේ මතකයි ඇක්සිඩන්ට් එක ඇරෙන්න. මේ වෙලාවේ දෙන්නටම ගොඩක් සතුටුයි. මොකද ආයෙමත් දෙන්නට එකතු වෙන ලැබුණ නිසා. ලුවීට ඇතිතරම් සල්ලි තියෙනවනේ. ඒ නිසා ලුවී ශීල්ට වගේම එයා කලින් හිටපු ගෙදර යාළුවුන්ටත් ගොඩක් තෑගි එවනවා. ඊළඟට වෙන දෙයින් මේ හැම සතුටක්ම නැති වෙලා යනවා. ඔන්න දැන් ශීල්ගේ සහෝදරයාගේ අතුරුදහන් වීම ගැන හොයන ඔෆිසර් දකිනවා ලුවීගේ ඇක්සිඩන්ට් එකේ CCTV ෆුටේජ් එක. මේකෙදී ඔෆිසර් හොයාගන්නවා ලුවීගේ කා එක එදා ශීල්ගේ සහෝදරයා හොරකම් කරලා තියෙනවා කියලා. කා එකේදී ලුවී වගේ හිටපු ශීල්ගේ සහෝදරයා තමා එදා ඇක්සිඩන්ට් එකෙන් නැති වෙලා තියෙන්නේ කියලා. ඔන්න මේ ඇත්ත දැනගත්තට පස්සේ ශීල් ගොඩක් අඬනවා සහෝදරයාගේ මතකයන් මතක් කර කර. ඒත් එයා බය වෙනවා එයාගේ මල්ලි හොරෙක් කියලා ලුවී දැනගනී කියලා. ඇයි ඊට පස්සේ ගොඩක් දුක හිතිලා ලුවීටත් ලියුමක් තියලා ආපහු එයාගේ පරණ ගමට යනවා. මේ දේවල් මෙහෙම වෙද්දී ලුවී එයාගේ මාම හම්බ වෙලා කියන්නේ මං කලින් හම්බුන සැරවල් වල ඇයි ඔයා මාව අඳුරගත්තේ නැත්තේ කියලා. මාමා කියන්නේ මං හිතුවේ ඔයා ලුවී වගේ පෙනුමක් තියෙන වෙන කෙනෙක් කියලා. ඒ ප්‍රශ්නෙන් පැනලා යනවා. දැන් මාමට කරගන්න දෙයක් නැහැනේ කොහොමත්. ලුවී දැනගන්නවා ශීලාපව ගමට ගිහින් කියලා. මේ නිසා ඔහු ගොඩක් කලබල වෙනවා වගේම මොහොතක්වත් ඉන්නේ නැතුව ඇයව හොයන් ලුවී යනවා ජූනුත් එක්ක. ඇයත් එක කතා කරලා පස්සේ ඔහු ඇයට ආපහු යන් කියලා කියනවා. ඒ වගේම ඇයි එක පාරටම මෙහෙම හේතුවක් කියන්නේ නැතුව මාව දාලා ආවේ කියලා දුකින් ලුවීගේ අහනවා. ශීල් කිසිම දෙයක් ඔහුට කියන්නේ නැහැ. දුක තනියෙන් දරා ගන්නවා මිසක්. මේ වෙනුවට ශීල් කියන්නේ අපි දෙන්න අද ඉඳන් ඈත් වෙමු කියලා. හදවත කැඩිලා ගියපු ලුවී ආපහු එන ගමනේදී ආයෙමත් වාහනේ හැප්පෙනවා. ඒ වෙලාවේ ඔළුව තුවාල වුණ ලුවීට අතීතයේ එදා ඇක්සිඩන්ට් එක වුණ වෙලාවේ වුණ දේ මතක් වෙනවා. ඒ වගේම ඔහු ගොඩක් අඬනවා. ලුවීට ශීල් ඇගේ මල්ලුව පෙනලා තියෙනවනේ. ඉතින් එදා කොහොම හරි මීටින් එක ඉවර වෙලා ලුවී එයාගේ කායකින් එද්දී කොල්ලකරුවන් පිරිසක් ලුවීව කායකින් එළියට ඇදලා දාලා ගහලා තියෙනවා. මේ ටීම් එකේ එක කොල්ලෙක් මේකට විරුද්ධ වෙලා ලුවීව ඔවුන්ගෙන් බේරලා තියෙනවා. ඔව් ඒ වෙන කවුරුත් නෙවෙයි ශීල්ගේ සහෝදරයා. කොමාරි ඒ වෙලාවෙන් පස්සේ ලුවීගේ කායක ශීල්ගේ සහෝදරයා ඇතුළු ටීම් එකේ අය ඩ්‍රයිව් කරන් ගිහින් තියෙනවා වගේම අමාරුවෙන් ඉන්න ලුවී පාරදි වෙන කායකට හැපිලා ඔළුව වැදිලා මතකේ අමතක වෙලා තියෙනවා. වර්තමානයට ආපහු ආවොත් ඔහුට දැන් හිතෙනවා එහෙනම් මන් වෙනුවට එදා ශීල්ගේ මල්ලි තමයි මැරුණේ කියලා. ඔහු ගොඩක් දුක් වෙනවා.
මොකද ශීල්ගේ මල්ලි මැරුණේ ඔහු නිසා කියලා ලුවි හිතනවා. එක දවසක් පුදුම සහගත විදියට ලුවි දකිනවා ශීල්ගේ මල්ලි පාරේදී. ශීල්ගේ මල්ලි පස්සෙන් දුවලා ගිහින් ඔහු ලුවි වැළඳගන්නේ පුදුම සතුටකින්. ඒ කියන්නේ ශීල්ගේ මල්ලි ජීවතුන් අතර. ඉතින් එදා වෙලා තියෙන්නේ ශීල්ගේ මල්ලිගේ යාළුවන්ට ඔහු එදා විරුද්ධ වුණානේ ලුවිගේ කායික හොරකම් කරනවට. ඒ නිසා ඔහු එදා කායිකෙන් එළියට දාලා යාළුවෝ ගිහින් තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී තමයි කායිකේ හිටපු ඔක්කොම ඇක්සිඩන්ට් වෙලා මැරිලා තියෙන්නේ. ඇක්සිඩන්ට් උනේ ලුවිගේ කායික නිසාත් මූණ අඳුරගන්න බැරි නිසාත්. ලුවිත් ඒත් එක්ක මැරුණා කියලා ඔහුගේ පවුල ඇයි හිතන් ඉඳලා තියෙන්නේ. දැන් ලුවිට ගොඩක් හදිස්සි ශීල්ට ඇගේ මල්ලිව පෙන්නනකම් ලුවි ඔහුව එක්කන් යනවා ඇය ළඟට. ශීල් මල්ලිව දැකලා හිතාගන්නවත් බැරි සතුටකින් ඔහුව වැළඳ ගන්නවා. වගේම කතාව අහලා මල්ලි ගැන ආඩම්බර වෙන්නේ ඔහු හොඳ කෙනෙක් නිසායි. ඔන්න ලුවිගේ මාමට හැමදේම තේරුම් යනවා ඔහුගේ වැරැද්ද ගැන. ඒ නිසා ඔහුට හිතනවා මේ හැමදේම ගැන ඇත්ත ලුවිට කියන්න. ඔහු කියනවා ලුවිව මරන්න ඕනි උනේ නෑ කියලා, තුවාල කරන්න විතරයි ඕනි උනේ කියලා. මොකද අත්තම්මා එයාගේ පුතාට නොදී මුණුබුරාට කම්පැනි එක දුන්න නිසා, මාමා අතට කම්පැනි එක ගන්න ඕනි නිසායි ලෝභකමින් එහෙම කරේ කියලා සමාව ඉල්ලනවා. හිත හොඳ ලුවි මාමාට සමාව දෙන්නේ හැමදේම අතීතේ විතරයි දැන් කියලා. ආපහු ආපු ෂීල්ඩ් ලුවි ආරාධනා කරනවා රූෆ් ටොප් ගෙදරදී ඩිනර් එකක් ගමු කියලා. මේ වෙලාවේ ඇය පුදුම කරමින් ලුවි ඇයට ප්‍රපෝස් කරනවා. මෙතනින් උයි මේ ලස්සන රොමෑන්ටික් ඩ්‍රාමා එක ඉවර වෙන්නේ තවත් ලස්සන හදවත් දෙකක් යා කරමින්. ලුවි කොච්චර සල්ලිකාරයෙක් වුණත් ඔහු පාරට වැටුන වෙලාවේදී, අසරණ වුණ වෙලාවේදී ඔහුව බේරගත්තු ඔහුගේ ආදරය ඔහු කවදාවත් අමතක කරේ නැහැ. ඒක තමයි සැබෑ ආදරය. ඉතින් කතාව කොහොමද කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. යන්න කලින් පොඩි දෙයක් මතක් කරන්නම්. ඔයාලට මේ පේන විදිහට අපි ගොඩක් මහන්සි වෙලා ආසාවෙන් ඔයාලට ගේන වීඩියෝස් ගොඩක් දෙනෙක් බලන්නේ සබ්ස්ක්‍රයිබ් නොකර. එහෙම වුණාම අලුතින් වීඩියෝස් ගේද්දී ඔයාලට එක මග ඇරෙනවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ වීඩියෝ එකට පහලින් තියෙන සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා, ඊට එහා පැත්තෙන් තියෙන බෙල් අයිකන් එකත් ක්ලික් කරලා ඕල් දාගන්න එක. එතකොට ඔයාලට පුළුවන් අපේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. එහෙනම් තවත් ලස්සන කතාවකින් ඉක්මනින්ම හමුවෙමු. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.